අදත් මගේ YouTube channel එකට ආපු ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කරන්න යන්නේ ලස්සන බිත්තිසරසිල්ලක්. ඉතින් මේ බිත්තිසරසිල්ල කරගන්න අපිට පාට පාට එපෝ කොළ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට කැමති කැමති පාටවල් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පාටවල් ගොඩකට අකමැති නම් තනි පාටක් අරගෙනත් මේක කරන්න පුළුවන්. ඒ වගේම කතුරක්, පැන්සලක්, ගම් එකක් සහ අඩි රූලක්, මේ ටික තමයි මුලින්ම අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපි මේ කරන බිත්ති සැරසිල්ල අපිට බිත්ති අලව ගන්න හොඳට ඇලවෙන ටේප් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මං සමචතුරස්‍රයක් ඇඳගෙන කපාගෙන තියෙනවා. සෙන්ටිමීටර් 8ක් දිග, සෙන්ටිමීටර් 8ක් පළල විදිහට තමයි මේ සමචතුරස්‍රය ඇඳගෙන කපාගෙන තියෙන්නේ. ඉතින් අපි මේ සමචතුරස්‍රය මුලින්ම කරන්නේ මේ විදිහට හරි මැදින් දෙකට නවා ගන්නවා. දැන් අපිට මේකේ සමනලයේ නිර්මාණය කරගන්න තමයි ඕනේ. අපි මේ විදිහට තමයි සමනලය ඇඳගන්නේ. දැන් අපි මෙයව කපාගමු. ඉතින් මන් දැන් අරගෙන තියෙනවා සෙන්ටිමීටර් 5ක් දිග, සෙන්ටිමීටර් 5ක් පළල පුංචි සමචතුරස්‍රයක්. ඒකත් අර විදිහටම මම මේ විදිහට මෙදින් නවා ගන්නවා. ඒකෙත් මන් සමනලයක් නිර්මාණය කරගන්නවා. ඉතින් අපි මේ සමනලු ඇඳගද්දී එකම විදිහකටම අවශ්‍ය නැහැ. ඔගලොන්ට කැමති හැඩයකට ඇඳගන්න පුළුවන්. අපි ආවත් කපා ගමු. ඉතින් ඒ සමනලය මේ විදිහට තමයි එන්නේ. ඉතින් ඔයාලට කැමති හැඩයකට මේ සමනල්ලු කපා ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන කරනවා සෙන්ටිමීටර් 10ක් දිග, සෙන්ටිමීටර් 10ක් පළල ටිකක් ලොකු සමචතුරස්‍රයක්. ඒකත් අර විදිහටම අපි මෙදින් මෙහෙම නමා ගන්නවා. මේ විදිහට තමයි යාව ඇඳගත්තේ. ඉතින් යාවත් අපි කපාගමු. ඊළඟට අපිට ඕන වෙනවා සෙන්ටිමීටර් 3ක් දිග, සෙන්ටිමීටර් 3ක් පළල පුංචි සමචතුරස්‍රය. ඉතින් ඒකත් අපි මේ විදිහට මෙදින් නවාගෙන පුංචි සමනලයක් අපි නිර්මාණය කරගන්නවා.
මේ විදිහට තමයි අපි සමනල්ලු හතර දෙනෙක් කපා ගත්තේ. ඉතින් දැන් අපිට තියෙන්නේ ඔගොල්ලෝ ගන්න කැමති පාටක කොට දැසිවල මේ සමනල්ලු බ්ලොක් එකක් වගේ තියාගෙන මේ විදිහට ඇඳගෙන කපා ගන්න. අපිට එතකොට එකවර කොළ කිහිපයක් එකට තියලා කපා ගත්තම පාට කිහිපයකින් සමනලු කිහිප දෙනෙක්ම එකවර කපා ගන්නත් පුළුවන්. ඒ වගේම හැම සමනලයකම එකම හැඩයට එක ප්‍රමාණයට එනවා. දැන් මෙහෙම ඉඳගත්තු සමනලය ඇටින් අපි තව පාට කඩදාසි තියලා අපිට පුළුවන් එකවර කිහිප දෙනෙක් කපා ගන්න. අපිට මේ නිර්මාණ ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ විදිහට කපා ගත්තම. ඉතින් ගොඩක් වෙලා යන්නෙත් නෑ, ඕන කෙනෙකුට කරගන්නත් පහසුයි. ඉතින් අපිට පාටවල් පහකින් මේ වගේ පාටවල් හයකින් අපිට මේ වගේ අය සමනල්ලු හය දෙනෙක් ඕනේ මේ ලොකු එකෙන්. ඊට පස්සේ අපි කරන්නේ මේ හැම සමනලයකම මේ වගේ මෙහෙම හරිමැදින් මෙහෙම නමා ගන්නවා මේ විදිහට. දැන් අපි ඊළඟ සමනලයක් මේ විදිහට කොළ පාට කොළ කීපයක් මෙහෙම යටින් තියලා මේ විදිහට ඇඳ ගන්නවා. ඉතින් මේ විදිහට එකවර සමනල්ලු කිහිප දෙනෙක්ම අපිට කපා ගන්න පුළුවන්. මෙහෙම එක උඩ තියලා කඩදාසි තියලා එකක් ඇඳගත්තම ඉතින් දැන් ඒ හැම සමනලෙක්ම අපි මේ විදිහට අර ඉස්සලා වගේම දෙකට මැදින් මෙහෙම නවනවා.
අනිත් ඒවත් අපි ඒ විදිහට නමගමු. ඉතින් අපිට මේ ප්‍රමාණය සමනලු 15 දෙනෙක් තමයි අවශ්‍ය වෙන්නේ. මේකත් අපි කපා ගමු. ඉතින් ඒ හැම සමනලයකමත් අපි අර විදිහටම දෙකට මැදින් මෙහෙම නවා ගන්නවා. මේ විදිහට ඔක්කොම සමනලු ටික අපි නවගමු. ඉතින් මේ ප්‍රමාණය සමනලු 20 දෙනෙක් තමයි අපිට කපා ගන්න ඕනේ. ඉතින් අපේ අන්තිම පුංචි සමනලයත් අපි මේ විදිහට ඇඳගෙන කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ පුංචිම සමනලුත් අපිට 18 දෙනෙක් විතර තමයි ඕනේ. ඉතින් ඔයාලගේ කැමැත්ත පරිදි සමනලු ගාන අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් සමනලු ටිකක් වැඩිපුර ආවම ලස්සනයි. ඉතින් ඒ හැම සමනලෙක්ම මම මේ වගේ දෙකට මෙහෙම මැදින් නවනවා. මේ විදිහට. ඉතින් අපි නිර්මාණය කරලා කපාගත්ත සමනලු ටික මේ වගේ හැඩයකට තමයි මම අලවන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට බිත්තිය අලවද්දී ඔයගොල්ලෝ කැමති විදිහේ හැඩයක අලව ගන්න පුළුවන්. ඉතින් පාට පාට හුඟක් එකතු වුණාම ලස්සන නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ සමනලු පුංචි ටේප් එකකින් තමයි බිත්තියට සම්බන්ධ කරලා තියෙන්නේ. මෙයාලා අලව ගත්ති ලොකු අය, මේ පුංචි අය, පොඩි ප්‍රමාණය අය ඔක්කොම ලස්සනට කලවම එන විදිහට තමයි අපි අලව ගන්න ඕනේ. ඒ වගේම පාටත් කලවමේ තමයි අලව ගන්න ඕනේ. එකම පාට එක තැන තියන්න නැතුව පාට කලවමේ අලව ගත්තම නිර්මාණය හුඟක් ලස්සනයි. මේ තියෙන්නේ ඒ වගේම කළු පාටින් අලවගත්ත සමනලු ටිකක්. ඉතින් ඔයාලට කැමති පාටකින් මේක කරගන්නත් පුළුවන්.
ඉතින් මේ සමනලය සෙන්ටිමීටර් 15ක් දිග 15ක් පළල සමචතුරස්‍රකින් තමයි මම ඇඳගෙන කපා ගත්තේ. ඉතින් සමනලු දෙන්නේ එකට මේ වගේ අලවලා ස්ටිකර් බබල් වලින් තමයි එයවම ලස්සන කරන් තියන්නේ. ඉතින් මේ සමනලය සෙන්ටිමීටර් 10ක් දිග 10ක් පළල සමචතුරස්‍රකින් තමයි ඇඳගෙන කපා ගත්තේ. මේ විදිහට තමයි එයාව මම ඇඳගෙන කපා ගත්තේ. ඉතින් මේ සමනලය සෙන්ටිමීටර් 7ක් දිග 7ක් පළල සමචතුරස්‍රකින් තමයි ඇඳගෙන කපා ගත්තේ. මේ විදිහට තමයි එයාවත් ඇඳගත්තේ. ඉතින් මේ පුංචිම සමනලය එයා සෙන්ටිමීටර් 3ක් දිග 3ක් පළල සමචතුරස්‍රකින් තමයි ඇඳගෙන කපා ගත්තේ. මේ විදිහට තමයි එයාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා කාලේ පරිස්සම් වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. මගේ වීඩියෝ වලට කැමති නම් ටිකටම රැඳී ඉන්න කියලාත් ආරාධනා කරනවා. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.